අයිබෝන් පුතේ කතා කරමු මිසාගේ උද්දිර සංසරණ ක්‍රියාවලිය උද්දිර සංසරණ ක්‍රියාවලිය මොකටද වැදගත් වෙන්නේ උද්දිර සංසරණ ක්‍රියාවලියේ මෙන්න මෙහෙමයි මම ඉස්සෙල්ලාම කතා කරන්නේ දේහය තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් මොකක්ද අවශ්‍ය වෙන්නේ ඔක්සිජන් සහ ග්ලූකෝස් තර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියේදී සයිටොසිස්නේදී ඔක්සිජන් ग्लूकोस बैंडिला शक्ति कार्बन डाइऑक्साइड सह जलवाष्प निष्पादने इतकोट सैर निपजन कार्बन डाइऑक्साइड निष्प्रयोजन द्रव्य बेहरकोण द्रव्य शैलकोने ये सैड निष्पादन द्रव्य बेहरट गिनीश पद्धति करा गिनी मेन मे दिखट में मार्ग से क्रियाकराने रुद्र इतकोट රුධිරය තමයි ද්‍රව්‍ය පරිවහනය කිරීම සඳහා විශේෂණය වූ තරලමය පටකයක්. රුධිරය කියන්නේ පටකයක්. ඒක තරලමය පටකයක්. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය සෛල කරගෙන ඉන්න සෛල තුල නිෂ්පාදනය වන ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන සඳහා ගෙන යාමට අවශ්‍ය පටකය තමයි රුධිරය. ඒක තරලමය පටකයක්. එතකොට අපි යම් පුජ්‍යලයකින් නිරෝගී පුජ්‍යලයකින් රුධිර සාම්පලයක් අරගෙන කේන්ද්‍රාභිසරණයට ලක් කරලා කවිලාවක් තියලා තිබ්බයින් පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති යට රතු පාටට ඝන ස්තරයකුත් උඩ ද්‍රවමය ලා කහ පාට ස්තරයකුත් දක්නට ලැබෙනවා. මම කෙටියෙන් ඒක මෙහෙම ඇඳුවොත් මෙතන සුට්ටක් බලාගන්න මෙන්න මෙහෙම ස්තර දෙකක් දක්නට ලැබෙනවා. මේකේ 45% තියෙන්නේ දේහාණු නැත්නම් ඝන කොටස 55% තියෙන්නේ ප්ලාස්මාව ලා කම්පාට හරිද එතකොට එහෙනම් රුධිරයේ ප්‍රධාන කොටස් දෙකයි දේහාණු සහ ප්ලාස්මාව කියලා. ඒතර රුධිරය අපි නිකන් අර සුචියක් ආකාරයෙන් මෙහෙම රුධිරය කියලා ලියලා ඒක පොතේ තියෙන මෙව බෙදුවාම මෙතන දේහාණු මෙතන ප්ලාස්මාව මේ දේහාණු අපි තව දුරටත් කොටස් වලට බෙදෙනවා. දේහාණු ප්‍රධාන කොටස් තුනයි. රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ පට්ටිකා කියලා. ඒ රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා අපි දැන් වෙන වෙනම කතා කරනවා. අපි ඉස්සෙල්ලා රතු රුධිරාණු වලට. රතු රුධිරාණු කියන්නේ डंबेल හැඩයක් වගේ මෙන්න මේ ඇතුළට වක්ක වෙලා දියවතල හැඩයක් ගන්න සෛලය. එතකොට මේක ඇතුළේ තියෙන හීමොග්ලොබින් කියන වර්ණකය. හීමොග්ලොබින් කියන වර්ණකය තියෙන මේක ඇතුළේ. මේ බං ඩම්බෙල් හැදෙති නැත්නම් දී අපතල හැදෙති මණ්ඩලාකාරයි. මේක නිෂ්පාදනය වෙන්නේ රතු ඇටමිදුළු තුල. ආයු කාලය මාස 4යි. නෂ්ටියක් නෑ. නෂ්ටියක් තිබුම කොවෙන්නේ ඉඩ අවහිර වෙනවා. ඒතර ප්‍රධාන කෘත්‍ය තමයි ඔක්සිජන් පරිවහනය කිරීම. මෙයා හිමොග්ලොබින් එක බැඳිලා ඒ වර්ණකයත් එක්ක බැඳිලා ඔක්සි හිමොග්ලොබින් ලෙස ඔක්සිජන් සෛල කරා අරගෙන යනවා. ඒ රතු රුධිරාණු. අපි ඊළඟට කතා කරමු සුදු රුධිරාණු. සුදු රුධිරාණු අපි කණිකා සහිත හා කණිකා රහිත ලෙස කොටස් දෙකකට බෙදෙනවා. කණිකා සහිතව පාඩම් කරන්න ලැබෙයි. ෆිල 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 කියලා තියෙනවා. මොකද්ද? බේසොෆිල, නියුට්‍රොෆිල, ඊයසිනොෆිල. ඒ ෆිල කියලා කෑල්ලක් කියවෙනවා නම් ඒවායේ කණිකා තියෙනවා. ඒතර ෆිල කෑල්ල නොකියවෙන්නේ වසා සෛල සහ මොනොසයිට වල ඒවායේ කණිකා නැහැ. මේ සුදු රුධිරාණු නෂ්ටියක් සහිතයි. ඒ වැදෙන්නේ රතු ඇටමිදුළු තුල රතු රුධිරාණු වලට වඩා විශාලයි. මේක ප්‍රධාන කෘත්‍ය විස බීජ හරණය කිරීම සඳහා ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම. සාමාන්‍යයෙන් රතු රුධිරාණු 600ක් ගත්තොත් සුදු රුධිරාණු තියෙන්නේ 1යි. ඒ කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් අඩුයි. අපි ඊළඟට කතා කරමු පට්ටිකා ගැන. පට්ටිකා කියන්නේ දේහාණුව. සෛලයක් කියලා කියන්න බෑ. නෂ්ටියක් නොමැති කුටි දේහාණුව. ආයු කාලයේ දින 5-7ක් ප්‍රමාණයක්. මෙයා අපිට අතිශයින්ම වැදගත් වෙනවා රුධිරයේ කැටි ගැසීම සඳහා මෙයා දායක වෙනවා.
ඒ අපි කතා කරේ දේහාණු ගැන දැන් අපි කතා කරමු මෙන්න මේ යටකැලේ ගැන කතා කරේ දේහාණු වර්ග තුනක් ගැන කතා කරා කතුරු දරාණු සුදුරු දරාණු සහ පට්ටික ඒ කට්ටිය තමයි මේ කෙටි ගැහිලා පල්ලෙහා තියෙන්නේ ඊළඟට අපි කතා කරන්නේ ප්ලාස්මාව ප්ලාස්මාවේ මොනවද තියෙන්නේ ප්ලාස්මාවේ තියෙන ජලය ප්‍රෝටීන පෝෂක වර්ග කියන්නේ මොනෝසයිකලයිඩ් වර්ග ඇමයිනෝ ආම්ල මේදාම්ල ග්ලිසරෝල් විටමින් වර්ග තුර අයන වර්ග තියෙනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය තියෙනවා වායු වර්ග තියෙනවා කාබන් ඩයොක්සයිඩ් තරව මේවා හෝමෝන තියෙනවා එන්සයිම තියෙනවා ප්‍රතිදේහ තියෙනවා එතකොට මේ වගේ ගොඩාක් දේවල් අඩංගු වෙනවා මෙන්න මේ ප්ලාස්මාව තුල මොනවද ජලය පෝෂක කොටස් වායු වර්ග අයන වර්ග නයිට්‍රජනීය අපද්‍රව්‍ය ප්‍රෝටීන කොටස් ඇල්බියුමින් ග්ලොබියුලින් ෆයිබ්‍රිනොජන් වගේ කොටස් හෝමෝන ප්‍රතිදේහ ජනක ප්‍රතිදේහ මේ සියල්ලම මෙන්න මේ ප්ලාස්මාවේ අයිති වෙනවා හරිද වැඩිපුරම තියෙන ප්ලාස්මාව තුළ ජලය එහෙනම් අපි උදරයේ කේන්ද්‍රාභිසරණයට ලක් කරයින් පස්සේ මෙන්න මේ වගේ කොටස් දෙකක් දක්නට ලැබුණා දේහාණු හා ප්ලාස්මාව දේහාණු ප්‍රධාන කොටස් තුනයි වෙන වෙනම රතු රුධිරාණු සුදු රුධිරාණු හා පට්ටික වෙන වෙනම ලක්ෂණ පිහිටීම කොහෙද ඇති වෙන්නේ ආයු කාලය සුට්ටක් මතක තියාගන්න ප්ලාස්මාව මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් මතක තියාගන්න එහෙනම් සමස්ත රුධිරයේ ප්‍රධාන කාර්යය තමයි මතක තියාගන්න ද්‍රව්‍ය පරිවහනය ඊළඟ එක සුදු රුධිරාණු හින්දා රෝගකාරක වලට එරෙහිව මේ ප්‍රතිදේහ නිපදවීමක් සිදු කරනවා ඒ වගේම රසායනික සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. ඒ කියන්නේ දේහ උෂ්ණත්වය වැඩි වෙනවා නම් අඩු කරන්න, අඩු වෙනවා නම් වැඩි කරන්න, අන්න ඒ වගේ සමස්ථිති ක්‍රියාවලිය සඳහා මේ රුධිරය වැදගත් වෙනවා. අපි දැන් කතා කරනවා ඊළඟට රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධාන අවයවය වන මෙන්න මේ හෘදය ගැන. ඉතින් මේ තියෙන මිනිසාගේ හෘදයේ සිරස් කඩ. එතකොට අපි මේක චුට්ටක් කෙටියෙන් බලමු කොහොමද කියලා. අපි දන්නවා චීරපයින්ගේ හෘදය කුටිල හතරයි කාර්නිකා දෙකයි කෝෂිකා දෙකයි එතෙන්දි මේ බලන්න කෝෂිකා වල පොඩි වෙනසක් තියෙනවා දකුණු කෝෂිකාවේ ඝනකමට වඩා වම් කෝෂිකාවේ ඝනකම වැඩි ඒක ඝනකම් ඒකට හේතුව මම කියලා දෙන්නම් වම් කෝෂිකාවෙන් තමයි සංස්ථානික මහා ධමනියට රුධිරය පොම්ප කරන්නේ සංස්ථානික මහා ධමනිය කියන්නේ දේහය පුරාම රුධිරය අරන් යන ධමනියට කොට වැඩි පීඩනයක් දෙන්න ඕනේ මේ සංස්ථානික මහා ධමනිය හින්දා වම් කෝෂිකාව ටික ඝනකම් වැඩි මේ දකුණු කෝෂිකාව මේ දකුණු කර්ණිකාව මේ වම් කර්ණිකාව මේ බලන්න දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි අතර රුධිරයේ මිශ්‍ර වීම වැළැක්වීම සඳහා මෙතන තියෙනවා දකුණු කුහම අකුරු තුනයි පාලන් කරන ලෙසී ත්‍රිතුණ්ඩ කපාටය. එතකොට මේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව තුන තියෙනවා ද්විතුණ්ඩ කපාටය අකුරු දෙකයි දි වම් වම්. එහෙනම් මතක තියාගන්න ලෙසී වම් කර්ණිකාව වම් කෝෂිකාව අතර තියෙන ද්විතුණ්ඩ කපාටය දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. එතකොට ඒ දකුණු කෝෂිකාවත් වම් කෝෂිකාවටත් මේ ප්‍රධාන නාල දෙකක් විවෘත වෙනවා. ඒ හින්දා ඒ අතරත් තියෙන කපාට ඒවට අපි කියනවා අඩසඳ කපාට කියලා. මේ දේහ සංස්ථානික මහා ධමනිය මේ වම් පුප්පුෂිය ශිරා මේ දකුණු පුප්පුෂිය ශිරා මොකද පෙරහළු දෙකක් තියෙන හින්දා ඒ දෙකටම රුධිරය ඒ දෙකෙම රුධිරය හදේ විතරක් තරම් යනවා. ඒ දෙකෙම රුධිරය හදේ විතරක් මේ පෙරහළු විතරක් ගමන් කරනවා. මේ උත්තර මහා ශිරාවේ කියන්නේ හදේ වස්තුවේ නම් ඉහළ කොටසට රුධිරය ඉහළ කොටසින් රුධිරය ආරංචින එක අදර මහශිරාවේ කියන්නේ හදයෙන් පල්ලෙහා කොටසෙන් රුධිරය ආරංචින එක. දොර සංස්ථානික මහා ධමනිය කියන්නේ හැමතැනටම මුළු සිරුරටම රුධිරය බෙදා හරින ප්‍රධාන ධමනිය. ඒක පටන් ගන්නෙ වම් කෝෂිකාව. මේ රූපය ඔබට දැක ගන්න පුළුවන් පූර්ව මහා ශිරාව සහ අපර මහා ශිරාව කියලා කොටස් දෙකක්. ශරීරයේ ඉහළ කොටසින් පැමිණෙන ඔක්සිජන් රහිත රුධිරය පූර්ව මහා ශිරාවෙනුත් ශරීරයේ පහළ කොටසින් පැමිණෙන ඔක්සිජන් රහිත රුධිරය අපර මහා ශිරාව මගිනුත් අපේ හෘදය තුළට ඇතුල් වෙනවා. මේ විදිහට අපේ රුධිරය ඇතුල් වෙන්නේ දකුණු කර්ණිකාව කියන කොටසටයි.
දකුණු කර්ණිකාවට යටින් තියෙන්නේ දකුණු කෝෂිකාව. මේ දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර ద్వාරයක් තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ ත්‍රිතුණ්ඩ කපාටය කියලායි. මේ ත්‍රිතුණ්ඩ කපාටයේ විවෘත වීම මගින් දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය දකුණු කෝෂිකාවට පැමිණෙනවා. හෘද හැකිලිම මගින් මේ දකුණු කෝෂිකාවේ තියෙන රුධිරය පුප්පුෂීය මහා ධමනියට පැමිණෙනවා. හැබැයි මේ පුප්පුෂීය මහා ධමනියට පැමිණෙන රුධිරය කිසිම වෙලාවක දකුණු කෝෂිකාවට නැවතත් වැටෙන්නේ නැහැ. මේ පුප්පුෂීය මහා ධමනියත් දකුණු කෝෂිකාවත් අතර තියෙන ద్వාරය මගින් තමයි රුධිරය නැවතත් පහළට එන්න නොදී රඳවා ගන්නෙ. මේ ద్వාරය අපි හඳුන්වන්නේ පුප්පුෂීය අඩසඳ කපාටය කියලායි. ඊට පස්සේ පුප්පුෂීය මහා ධමනියට පැමිණෙන රුධිරය වම් සහ දකුණු පුප්පුෂීය ධමනි ඔස්සේ අපේ පෙනහළු තුලට ඇතුල් වෙනවා. පෙනහළු වලින් ඔක්සිජන් උරාගෙන ඔක්සිජන් සහිත රුධිරය පුප්පුෂීය ශිරා ඔස්සේ නැවතත් අපේ හෘදයට පැමිණෙනවා. ඔබට ඒක හරියට අවබෝධ වුණේ නැත්නම් මේ animation එක බලන්න. මේ animation එකේ නිල් පාටින් පෙන්වන්නේ ඔක්සිජන් රහිත රුධිරය. එම රුධිරය පුප්පුෂීය මහා ධමනියට ඇවිල්ලා ඉන්පසුව පෙනහළු තුලට ඇතුල් වෙලා ඔක්සිජන් උරාගෙන ඔක්සිජන් සහිත රුධිරය ලෙස රතු පාටින් නැවතත් හෘදය තුලට පැමිණෙනවා. ඔක්සිජන් සහිත රුධිරය ඇතුල් වෙන්නේ අපේ හෘදයේ වම් කර්ණිකාවටයි. මේ වම් කර්ණිකාවට පහලින් තියෙන්නේ වම් කෝෂිකාව. වම් කෝෂිකාවත් වම් කර්ණිකාවත් අතර ద్వාරයක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ ద్వීතුණ්ඩ කපාටය කියලායි. මේ ద్వීතුණ්ඩ කපාටේ විවෘත වෙලා වම් කර්ණිකාවේ තියෙන රුධිරය වම් කෝෂිකාවට පැමිණෙනවා. හෘදයේ හැකිලිම මගින් මේ වම් කෝෂිකාවේ තියෙන රුධිරය සංස්ථානික මහා ධමනිය කරා පොම්ප කරනවා. මෙතනදීත් අපි කලින් කතා කරා වගේ උඩට පොම්ප වෙන රුධිරය නැවත පහළට එන්නේ නැහැ. මේ සංස්ථානික මහා ධමනියත් වම් කෝෂිකාවත් අතර තියෙන ద్వාරය මගින් තමයි එලෙස නැවතත් රුධිරය පහළට එන්න නොදී තියාගන්නේ. එම ద్వාරය අපි හඳුන්වන්නේ සංස්ථානික අඩසඳ කපාටය කියලායි. සංස්ථානික මහා ධමනියට රුධිරය පැමිණුණාට පස්සේ එතනින් අපේ ශරීරේ පුරාම රුධිරය විසිරුවා හරිනවා. නමුත් මෙතනදි කෙනෙක්ට අදහසක් ඇති වෙන්න පුළුවන් හෘදයේ දකුණු පැත්ත සහ වම් පැත්ත අවස්ථාවන් දෙකකදී තමයි හැකිලෙන්නේ කියලා. නමුත් දකුණු පැත්තත් වම් පැත්තත් එකම අවස්ථාවකදී තමයි හැකිලෙන්නේ. ඉතින් අපි ඒක නැවතත් බලාගමු මොකද වෙන්නේ කියලා. අදර මහා ශිරාවයි උත්තර මහා ශිරාවයි කියන්නේ හදේ වස්ත්‍රයේ ඉහළ ඉඳන් එන රුධිරයයි පල්ලෙහා ඉඳන් එන රුධිරයයි අරන් වෙන ශිරා දෙක. මේ ශිරා මගින් කරන්නේ හදේ වස්තුව වෙත රුධිරය අරන් එන එක. මේ අදර මහා ශිරාවයි උත්තර මහා ශිරාවයි දකුණු කර්ණිකාවට විවෘත වෙන ඔක්සිජන් රාහිත රුධිරයත් එක්ක. ඔක්සිජනී හත රුධිරයත් අරන්. ඒ ඔක්සිජනී හත රුධිරය මෙතන තියෙන ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ගමන් කරනවා. ඒක කියලා දෙනා ගමන් කරන්නේ කොහොමද කියලා? ඒ ඔක්සිජනී හත රුධිරය දකුණු කෝෂිකාව තුල තියෙද්දී දකුණු කෝෂිකාවෙන් මෙන්න මේ වම් පුප්පුෂීය ධමනියට හා දකුණු පුප්පුෂීය ධමනියට ගමන් කරන ඔක්සිජන් රහිත රුධිරය. අපි සාමාන්‍යයෙන් ධමනි කියන්නේ අරන් ජනේවලේ, ශිරා කියන්නේ අරන් එනේ වතේ වස්තුවට. දැන් දකුණු කෝෂිකාවේ තියෙන ඔක්සිජන් රහිත රුධිරය. ඒගොල්ලෝ අපි ඔක්සිජන් අරන් එන්නේ පෙනහළ වලට අරගෙන යන්න ඕනේ. එනම් මේ දකුණු කෝෂිකාවට ආපු ඔක්සිජනී හෘද රුධිරය මෙන්න මේ දකුණු පුප්පුෂීය ධමනිය හා වම් පුප්පුෂීය ධමනිය ඔස්සේ දකුණු හා වම් පෙනහළු දෙකට ගමන් කරනවා. ඒ පෙනහළු වලට ගිහිලා අපි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී පෙනහළු ඔක්සිජන් වලින් පිරුණායින් පස්සේ වම් පුප්පුෂීය ශිරාව සහ දකුණු පුප්පුෂීය ශිරාව නැවත වතාවක් එළිවිද වම් කර්ණිකාවට අරගෙන එනවා. මේ වම් කර්ණිකාවත් වම් කෝෂිකාවත් අතර තියෙන ත්‍රිතුණ්ඩ කපාටය හරහා වම් කර්ණිකාවේ තියෙන ඔක්සිජනී කෘත රුධිරය ඔක්සිජන් සහිත රුධිරය වම් කෝෂිකාවට ගමන් කරනවා. වම් කෝෂිකාව තමයි දැන් මොන ලෑස්ති වෙලා ඉන්නේ මුළු සිරුර පුරාම ඔක්සිජන් බෙදා හරින. වම් කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙන සංස්ථානික මහා ධමනිය මෙන්න මේ අඩසඳ කපාටය හරහා වම් කෝෂිකාවේ ඇතිවන සංකුචන හා විස්තරණය මගින් මෙන්න මේ සංස්ථානික මහා ධමනියට මෙන්න මේ ඔක්සිජනී කෘත රුධිරය ඇතුල් වෙනවා. ඒක තමයි ඊට පස්සේ මුළු සිරුර පුරාම ගමන් කරලා නැවතත්
අදර මහශිරාව හා උත්තර මහශිරාව මගින් නැවතත් දකුණු පැත්තට ඇවිල්ලා ඒ ක්‍රියාවලියෙන් නැවතත් පෙනහළුවට ගිහිල්ලා පෙනහළුවලින් ඔස්ගිනි කුතුරු දිලේ නැවතත් වම් කෝෂිකාවට ඇවිල්ලා තමයි සිරුරු පුරා බෙදා හැරීම සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ ඔක්සිජන් රහිත රුධිරයේ එක සැරයක් කිනෝ ඔක්සිජන් සහිත රුධිරයේ එක සැරයක් කිනෝ. එහෙනම් මෙතන සංසරණ දෙකක් වෙනෝ එකක් පුපුෂීය සංසරණේ අනිත් එක සංස්ථානික සංසරණ. පුපුෂීය සංසරණේ කියන්නේ පෙනහළුවට රුධිරය ගමන් කිරීම. සංස්ථානික සංසරණේ කියන්නේ මුළු දේහය පුරාම රුධිරය සංසරණය කිරීම. ඉතින් අපි මේකට කියනෝ ඩිප්ත රුධිර සංසරණය කියනවායි කියලා. අපි දැන් කතා කරන හෘද ස්පන්දනය. ස්පන්දනය කියන්නේ මොකද්ද? මේ හෘදයේ වස්තුවේ රුධිරයේ එළියට ගමන් කරන්න ක්‍රියාවක් ඇති කරනවා. එහෙනම් සංකෝචනය වෙනවා වගේම හෘදයේ වස්තුව විස්තරණයකට ලක් වෙනවා. මෙන්න මේ හෘදයේ වස්තුවේ ඉහිල්වීම හා සංකෝචනය අපි හඳුන්වනවා හાર્ට් බීට් එක නැත්නම් හෘද ස්පන්දනය කියලා. සංකෝචනය හා ඉහිල්වීම. නිරෝගී පුද්ගලයෙක්ගේ විනාඩියකට 72 වාරයක් මෙන්න මේ වගේ සංකෝචනය හා ඉහිල්වීම සිද්ධ වෙනවා. එතකොට අපි ඊළඟට අපි කතා කරමු හෘද චක්‍රයක් ගැන. මොකක්ද මේ හෘද චක්‍රය කියන්නේ? අපි හෘද චක්‍රය කතා කරනවා කර්ණිකා දෙක සංකෝචනය වෙනවා එක වෙලාවක, තව වෙලාවක කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. එතකොට කර්ණිකා දෙක සංකෝචනය වෙනවා කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. කර්ණිකා දෙක සංකෝචනය වෙන එකට අපි කියනවා කර්ණිකා ආකුංචනය කියලා, කෝෂිකා සංකෝචනය වෙන එකට කියනවා කෝෂිකා ආකුංචනය කියලා. කර්ණිකා පුංචනේ වෙලා කෝෂිකා පුංචනේ වෙලා එක් මොහොතකදී කර්ණිකා හා කෝෂිකා දෙකම ඉහිල්වීමකට ලක් වෙනවා. ඉහිල්වීමක් සිද්ධ වෙනවා. ඒතර කර්ණිකා ආකුංචනේ වෙනවා කෝෂිකා ආකුංචනේ වෙනවා කර්ණිකා කෝෂිකා දෙකම ආකුංචනේ වෙලා තප්පර ගානකට ඒ දෙකම ඉහිල්වීමකට ලක් වෙනවා. අපි මෙන්න මේ ක්‍රියාවලිය චක්‍රයක් කියලා කියන එක රිද්මයානුකූලවයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් කර්ණිකා ආකුංචනයකට තප්පර 1කුත් කෝෂිකා ආකුංචනයකට තප්පර 4කුත් ගත වෙනවා. ඒකේ ඉහිල්වීම තප්පර ගණනක් සිද්ධ වෙන්නේ නැහැ, තත්ගාල සිදු වෙනවා. මොකද මේක මෙහෙම ශනිකව සිදුවන ක්‍රියාවලිය. මෙන්න මේ සිද්ධීන් සමූහය නැත්නම් සිද්ධීන් ශ්‍රේණිය අපි හෘද චක්‍රයක් ලෙස හඳුන්වනවා. මේ හෘද චක්‍රය අපිට හොඳටම බලා ගන්න පුළුවන් විදුත් කාන්තික රේඛන සටහනකින්. එහෙම කිව්වොත් අපි දන්නේ නැහැ, අපි දන්නේ ඒක ඉංග්‍රීසි වචනේ ECG එකකදී කරන්නේ මෙන්න මේ සංකුංචන නැතහ චක්‍රය රේඛා සටහනකට ලබා ගැනීම. මම ඒක ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ මේක විභාගයකට එනවා. ඒක බලා ගන්න. මෙතන මේ ECG සටහනේ මෙන්න P කියලා දක්වලා තියෙන්නේ කාර්ණික ආකුංචනය, Q R S කියලා දක්වලා තියෙන්නේ කෝෂිකා ආකුංචනය, T කියලා දක්වලා තියෙන්නේ කර්ණිකා සහ කෝෂිකාවල ඉහිල්වීම නැත්නම් විස්තරණය. එතකොට මේක තප්පර 1ක කාලයක්, මේකට තප්පර 4ක කාලයක්, මේකට තප්පර ගණනක් සඳහන් වෙන්නේ නැහැ ඒ ඉහිල්වීම හේතුව. මේ කර්ණිකා ආකුංචනය, කෝෂිකා ආකුංචනය, මේ කර්ණිකා කෝෂිකා විස්තරණය, මේක තමයි අපි ECG එකකින් හොයන්නේ. සමහරලාට මේ සටහන වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වුණු අවස්ථාවේදී අනිවාර්යයෙන්ම වෛද්‍යවරු සැලකිලිමත් කරනවා. හදේ යම් අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා කපාටවල යම් වෙනසක් සිද්ධ වීම හෝ හදේ කෝෂිකාවල හෝ කර්ණිකාවල යම් වෙනස් වීමක් සිද්ධ වුනහම තමයි මෙන්න මේ ECG සටහනේ වෙනසක් දක්නට ලැබෙන්නේ. මේ වෙලාවෙ තමයි අපි කියන්නේ සමහර වෙලාවට හට ටිකක් කියලා අපි අදහස් කරන නැත්නම් හදේ යම් අකර්මණ්‍ය තාවයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් තමයි අපි පපුව රිදෙන වෙලාවට වෛද්‍යවරු වහාම ක්‍රියාත්මක වෙන්නේ ECG එකක් ගන්න.